Hi guys, what's up? අද දවසේ vlog එක හරි විශේෂයි. නංගි කියන්න බලන්න. ඔයා මොනවද දන්නේ අද දවසේ vlog එක ගැන? මම ෆ්‍රිජ් එක අරින් නෑ. මම මෙතන බලෙන් තියාගෙන ඉන්නවා. මොකද කියලා දන්නේ නෑ. අනිවාර්යෙන් අපේ නංගි දන්නේ නෑ අද දවසේ ඇයි විශේෂ අද දවසේ vlog එකේ මොකද වෙන්නේ කියලාත් අපේ නංගි දන්නේ නෑ. දන්නවද නංගි ඔයා? සර්ප්‍රයිස් එකක් කියන්නද ඔයාට? මොනව වෙන්නේ ඇයිද සර්ප්‍රයිස් එක? අපේ නංගි දන්නේ නැහැ. හරි ඇත්ත කියන්නද? අද මයි චූටි උගලන්ට කැම වේලක් හදලා දෙන්නයි හදන්නේ. අද මයි චූටි පොඩ්ඩක් දරන් ගන්න එපා මගේ අවුට් ලුක් එක. ත්‍රෙඩ් කරා මෙතින් අර පොඩ්ඩක් ගන්න. ඔයා ලස්සනයි නංගි. ඔයාට ඕවා ගැන හිතන්න ඕනේ නැහැ. අපි ඉතින් පොඩ්ඩක් හිතන්න ඕනේ ඒවා ගැන. ත්‍රෙඩ් කරාම පොඩ්ඩක් දන්න මූණ වලි බිමිලා එමෙම වේලවා ඉතින්. අද මයි චූටි තමයි රෑ කෑම වේල සූදානම් කරන්න හදන්නේ අපේ ගෙදර. චූටි එන්න. ඒවා වට ඕනේ නැණි නංගි. දෙන දෙ කාලා. එපා එපා එපා. දෙන දෙ කාලා ඉන්න නේ දින්නේ. ඕනේ නැති පැහිච්චකම් අහන්න එනවා. වයසට හැසිරෙන්න. ටි 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 අහන්නකෝ. මේ තව උසට උසේ හිටියොත් එළියේ එන්නේ අපි දෙන්නගේ මොකටද? කොටේ නම් කොටේ වෙලා එන්න. ආ හරි. හරි. අපි දෙන්න අද මොනවද උයන්නේ යන්නේ අපි පවුලට? අපි අද හදනවා මගේ ෆේමස් ඩාල්ස් එකයි, ඔයාගේ ෆේමස් චිකන්ස් එකයි. Are you ready sister? Actually I'm excited. මම ඇත්තම කියනවා නම් මේ උයන්න හදන්නේ අවුරුදු 2017 18 19 20 21 22 23 24 අවුරුදු 100කින් මට සාමාන්‍ය උයන්න දෙන්නේ නැහැ. ඉතින් අද අවස්ථාවක් ලබා දුන්නා මට උයන්න. මම අම්මගෙන් ඇහුවා. අම්මා අද පුදුමයි හා කිව්වා. ඉතින් වෙන ප්ලෑන් දැන් නැති නිසා. ඔව් රෑ කෑම ඩිනර් එක මේගොල්ලෝ ලෑස්ති කරලා තිබ්බේ නැහැ. ඒ නිසා මම අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්තා. කන්න දෙන්නයි යන්නේ. කන්න දෙන්නයි යන්නේ පවුලට. සතුටෙන් ඔයගොල්ලෝ අද සතුටෙන් තමයි යන්නේ නිදා ගන්න. හරි. එහෙනම් අපි දැන් හරිනේ තට්ටේ පේනවා දැන්. හරි. එහෙනම් අපි දැන් යන් කුස්සිය වැත්තට. අද අපි කුස්සිය අම්මලා. ඕකේ. අපේ අම්මා අහනවා පුළුවන්ද කියලා. මේ තියන්නේ චිකන් ගයිස්. කපාගත්තු චිකන් මස්. ඉතින් කම කැපුණා නේද? මෙයා කපලා නෑ. මෙයා කපන්න දුන්නේ නෑ මට. මෙයා කිව්වා නෝ නෝ නෝ. මෙහෙම කරපු ගමන් කැපුණා. ඒක නම් බොරු. ඉස්ලාම මම මේක සීසන් කරන්න යනවා. ඕකේ. අපි සාන එන්ජින් නැතුව සීසන් කරනවා. සීසන් කරන්න I am going to use Sunquick. No. I'm going to use tel. I'll use මේ වනේ පොල් තෙල්. I'm going to use full tail. Sareo. අර පානොත් ඔයාල හදුවේ? අනේ නෑ ඒක අම්මා හදලා මන් නැති අත. අලුතෙන් ගන්න ඕනේ. ඉවර වෙන ළඟයි soy sauce. Expiry date එක තව කල් තියෙනවා. ඊළඟට ඉතින් යූෂුවල් ද යූෂුවල් අත හොදලා ඔක්කොම කලි උයද්දි සිය පාරක් විතර අත හොදන්නේ මම විතරද? මාත් එහෙමයි. අරක කරනවා අත හොදනවා, මේක කරනවා අත හොදනවා, හැමදේම කර කර අත හොදනවා. කහ දානවා මම. මෙහෙ දෙන්න මහත්තයා. චිලි පවුඩර්. සාමේ. අපි ඊදර කට්ටිය හරි කැමතිද? ගොඩාක් සැර ජාති කනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් දාන්න. ඕනේ.
ඕනෙමයි අත්‍යවශ්‍යයි. ඊළඟට කරි පවුඩර්. යූෂුවල් ටික දැනට යන්නේ. වැඩි වෙනස් වෙන්නේ කොහෙන්ද කියලා ඔයගොල්ලන්ට තේරෙයි. ඉස්සරහට යද්දි. කරි පවුඩර් දානවා. සාරය. Now lime මේ දෙහි හැව පොඩි දෙහි ගෙඩි හම්බුනේ ලොකු ඒව හම්බුනේ very big yes very very big එමේ අර දෙහි මිරිකන අයිටම් එක කො ඒ අයිටම් එක අතන අනනු පිහි වැටුණා දෙහි ශා ගොඩාක් එනවා කියලා වැඩන්නේ ඕනට වැඩිද මන්ද Wow. Perfect. Amma perfect neme. Perfect. Perfect amma. Amma thing prashna karanawa api kohinda perfect wacana igena gathi kiyala api perfect kiyana wacana danne api danne perfect. Perfect vitarai. Mara karmaya meka. මේ තක්කලි ටිකක් ට්‍රැක් කරන ගමන්නේ නෑ නෑ මේ තක්කලිත් එක්ක තමයි වැඩි ස්පෙෂල් වෙන්න පොඩ්ඩක් ඉස්සරහට හරි මම දැක්කා මම දැක්කා මේ කිඹ අර දෙකේ ජූස් ටික ඉවරයි අක්කා හැමදාම ඔයලා දෙන්න වෙයි ඔයා බලලා කියන්නකෝ ඔයා සතුටු වෙනවා නම් මගේ ආහාර වේලෙන් වාට මං හැමදාම ඔයලා දෙනවා මගේ සුදු අනේ කමන්නේ මං ඔයාලට හැමදාම උයලා දෙන්න කැමති වහනේ ඉතින් මගේ කැම කන්න කැමති නැත්තේ නෑ ඔයා ඉතින් කියන එක හරි දැන් අපේ අම්මා ඇවිල්ලා මට කියන්නේ හැමදාම උයන්න එපා ගෙදර වැඩ කරන්න එපා ඔයා චිල්ලකේ ඉන්න ඔයා ඇවිල්ලා ජීවිතේ විඳින්න කියලා අම්මා කියන කවදා හරි ඔයා කොල්ලෙක් හම්බුනොත් ඒ කොල්ලාගේ ගෙදර ගිහිල්ලා ඔයා උයන්න ඕනේ කියන හැඟීමෙන් අපේ අම්මා හිටියේ නෑ නෑ ඒ කොල්ලාගේ ගෙදර ගිහිල්ලා ඉතින් අර ඒ වගේ කී කී හිටියා ඊට පස්සේ යන්නමයි හදලා තියෙන්නේ කී කී කට්ටේ ගෙවල් වල ගිහලා උයන්නේ කියලා අපේ අම්මා හොබලන්ට අහන්න ඇති ඊට පස්සේ කාලයක් ගිහලා චුටිව හම්බෙන්නවා මට චුටි මට කියනවා උයන්න එපා කියලා ඉතින් කවුරුත් මට උයන්න දෙන්නේ නැහැ දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති එක්කෝ මේකේ කෑම හරි නැතුව ඇති ඒකයි බයට මේගොල්ලෝ කියන්නේ කියලා නෑ ඒක දැනගන්න ඉතින් මගෙන් කාලා ඉන්න එපා ඒගොල්ලෝ දන්නේ නැහැ ඉතින් that's the story හරි දැන් ඔන්න මේ අයිටම් එක මම මෙහෙම තියන ගමන් තව පොඩි අයිටම් එකක් ගත්තා මම මේකල ජස්නා කරි පවුඩර් කරි පවුඩර් නෙමේ පේස්ට් එකක් පවුඩර් කියලා තමයි ඒකේ තිබ්බේ මම පවුඩර් කියලා ඒක ගත්තා මම කපලා දෙන්න. ඒක පවුඩර් නෙමෙයි. ඉන්න 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 ඉන්න. ආ ඒකේ පේස්ට් කියලා තියෙන්නේ. අපි පවුඩර් කියලා හිතලා ගත්තා. නෑ ඒ පවුඩර් එකක් තිබ්බා. බොරු කියන්න එපා යාළුවා. මේ ජස්නා පේස්ට් එකිනුත් ස්වල්පයක් දනවා. සවෑවෝ. ඒකට පොඩ්ඩක් දාලා මොකද අපේ අම්මා හරි කැමතිනේ ඔය ජස්නා පැත්තේ කෑම වලට. ජස්නා ගුරු මතක නෑ හරියට කරන්න ඉතින් ඒ නිසා ලන්නේ නැද්ද මේ අයිටම් ටික දාලා ඒකේ රස අරගෙන වැඩක් කරලා අම්මගේ හිත දිනා ගන්න යන්න අම්මා ආදරෙයි දැන් මේක මෙහෙමම මැරිනේට් කරන්න දාන්න ඕනේ ෆ්‍රිජ් එකට හෝ ෆ්‍රීස් එකට දවස් 4කට දැන් වාට මම හදන්නේ නිකන් නෝමල් මේක මේක ස්පෙෂල් එකක් නේ මේක දවස් 4යි මේක දවස් 4ක් ෆ්‍රීසර් එකේ හරි ෆ්‍රිජ් එකේ හරි තියෙන්න ඕනේ චිල් වෙන්න දෙන්න ඕනේ අර සින්දුවක් දාලා දීලා ඔව් පුළුවන් තරම් පහසු වටපිටාවක මේක තියන්න ඕනේ ෆ්‍රිජ් එකක තියනවා නම් ඩෙසර්ට් ඊට පස්සේ ඔය අනිත් අයිටම් එක තියන්න එපා එතකොට මෙයාට දුක හිතෙනවා ඒ නිසා අර පරිස්සමෙන් තනි තැනක පුළුවන් නම් පොඩි ඩබ්බා එකක් ඇතුළට දාලා තිබ්බොත් එම වඩා හොඳයි ඩබ්බා 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 ඩුංගුණ බෝයේ
දැන් මම මේකට salt දැම්මේ නෑ මොකද මේ masala kisala tiki taka වල salt තියෙන නිසා සහ curry එක හදද්දී curry එකේ salt තියෙන නිසා ලුණු වැඩි වුණොත් එහෙම අපිට අඩු කරන්න බෑ අඩු වුණොත් එහෙම අපිට වැඩි කරන්න පුළුවන් ඒ නිසා ඒ ආකාරයෙන් මම මෙතන අපේ අම්මා කියලා දුන්නේ ඔව් අපේ අම්මා මට උයන්න කියලා දුන්නෙත් නෑ මුංගන්නේ ඔයාගෙන මේ කියන්නේ උයන්න කියලා දීලා නෑ යා මස් එක අත ගාලා මස් එකට නිඳ යයි ඔය ඇති අත ගෑවයික ආසයි ඉති හරි ගයිස් දැන් අපි කට් එකකට යනවා මොකද අපි දැන් යන්න යන්නේ චූටිගේ පරිප්පු කරිය හැදෙන විදිය බලන්න ඩාල් හදන්න යන්නේ ඩාල් කියන්නේ තවත් නමකින් ලෙන්ටිල් ලෙන්ටිල් හදන්න යන්නේ ඩාල් කියන එකට ඔයා දන්නවද ඉන්දියා කියන නම ලෙන්ටිල් ඩාල් ඩාල් පූරි ඩාල් පූරි කියලා දෙයක් නැහැ දහි පූරි දහි පූරි දහි කියන්නේ කර්ඩ් දෙහි පූරි කියලා නැද්ද දෙහි කියන්නේ ලයිම් දහි කියන්නේ කර්ඩ් ඒ කියන්නේ කිරි කිරි පැණි කිරි පැණි වගේ අපි හොඳට රෙද්දි ඔනිට ලස්සනේ ඔයා මොකද මේ උත්තර ආදරෙන් හුරතල් වෙන්නේ පරිප්පේවත් එක්ක ඔයා චිකන් එකත් එක්ක හුරතල් දානවා නේ යාළු ලස්සන ළමයෝ ටේස්ටි I know right අපේ අම්මා චුට්ටයිත් එක කතා කරනවා මම මෙයා අපි රස පපරට හොද ගන්න ඕනේ පොඩ්ඩක් පස්සේ අපි එකතු වෙමු ආ හරි කලින් කියන්න බෑ වීඩියෝ ගන්න එපා කියලා ඉතින් යාළුවේ අපි දැන් හදන්නේ ගාලික්ස් ටික මගේ තලාස් ගන්න කොහොමගේ ගාලික්ස් මේ තියෙන්නේ මේ වය වෙන මට අංජලි ඔෆිෂල් ඉතා ආදරෙන් කපලා දීපුවා මම සාමාන්‍යයෙන් පොරොත් බකටේට ගාලික් අල්ලන්නේ මට කිව්වා නෝක ඇතුළ දාලා දෙනවනේ නෑ ඉම්ප්‍රොවයිස් වෝකම් ඩට් ඔයාලා මගේ වීඩියෝ ග්‍රැෆර් නේ චෝටිගේ පරිප්පු එකයි මගේ චිකන් එකේ නා හදන විදිය ඇති මේ අපේ විදිය අපිට රස විදිය අපිට ආව මරුන්නේ නැහැ මෙහෙම කාලා නැත්තම් මේ කට්ටියගේ ඕන හදන්න පාරේ හදන්න පා ඒක තමයි මාත් කරේ ඉතින් මාත් තලා ගත්තා මං තලා ගත්තා ඉඟුරුයි ගාලික්කුයි මිනියන්ස්ුයි මිනියන් ටියුබ් ලයිට් එකක් අන්න බලන්න ගයිස් කලනවා. ඔගොල්ලෝ දැකලා නැතුව ඇති පළවෙනි වතාවට vlog එකක් තුලින් ටියුබ් ලයිට් එකක් උයනවාද? අද තමයි පළවෙනි පාර. Right. හරිනේ දැන් කෝවගේ පරිප්පු. දැන් මගේ පරිප්පු ටික මම සෝදාගත් පරිප්පු මෙන්න. ඒ ටික ඉක්මනට දැන් හදන්න ඕනේ නැත්නම් ඒ ටික අර පිංගිලා වැඩි වෙනවා. ඔකේ ලිගිරි. එතකොට මේ අරින මගේ හට්ටි මම පාවිච්චි කරනවා. එක එක පාර රින්ස් කරලා අරගෙන අපි ඊට පස්සේ ගයිස් හදමු අපේ ඩහල් එක. හරි. මං සාහනේ පරිප්පු ඇටයට මෙහෙම උඩ දාලා පෙන්නනවා අද වෙලාව මදි එකට. දැන් මම හදන්නේ මේ වෙනමම ක්‍රමයක්. මේ සමහර අය කීක කටිය හදනවා මුලින් ඩහල් එක ගන්නවම කිරට හදලා ඊට පස්සේ පස්සේ එක්ක තෙලට දානවා එක්ක තෙල් වල වෙනමම මේ 33 පහේ ටික බදලා ඒක වක් කරනවා. එක එක ක්‍රම tempera අඩු කරනවා. කිරටම හදනවා මම කරන්නේ ඔය දෙකේම ෆියුෂන් එකක් මම මුලින්ම තෙල් ටිකක් දාලා ඊට පස්සේ ගාලික් ඉතින් ඔය කරලා පෙන්නන්න අපිට ඔව් කරලා පෙන්නන්න ඔයාලම බලන්න එයා මම කියන්නේ නිකන් වැඩේ නොකරයි වගේ කියන විදිය මම ඒ දන්නා නම් කිව්ව වැඩක් කරත් කරනවා කිව්වත් කරනවා ඉස්සල්ලාම මොනවද දාන්නේ මම තෙල් ටිකක් දා ගන්නවා මුලින්ම පෑන් එක පොඩ්ඩක් රත් වෙනකන් ඉඳලා ගින්නල චූට් ආඩු කරලා නැත්නම් මෙතන ටක 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 ගාලා විසික් වෙනවා මාස් පාවිච්චි කරන අපේ සාමාන්‍ය පොල් තෙල් මේ ගෙදර පෙරා ගත්තා කියන බොරු තාම වතුර තියනවා නේ බලන්න දැන් මේකට මම තෙල් දැම්මා ෂටස් පටස් ඩූම් ගානවා ඒක හින්දා පොඩ්ඩක් ඉඳලා දාමු හරි එලි ගිරි few moments later හරි හරි ගියායි ගියා දැන් ඔයාලා හිතයි මං දාන ප්‍රමාණය ටික වැඩි පරිප්පු වලට කියලා ඒ වුණාට මං සාමාන්‍යයෙන් තෙල් වැඩිින් ගන්න ආසයි. මාතලා ෆැටි ලිව හැදිලා ඔක්කොම හැදිලා මැරෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අයියෝ මගේ අම්මා. නෑ. ඒ අම්මට එහෙම වෙන්නේ නෑ. මන්නේ. ඒ
ඉතින් මේක අම්මක් කනවනේ මේ තෙල් ටික ඔක්කොම නෑ මේ මෙතන ගොඩක් නෑ ගොඩක් නෑ ඔව් ගොඩක් අර පේන්නෙත් නෑ ආවනේ හරි දැන් අපි දා ගන්නවා ඇත්තටම කිව්වම මම මුලින්ම අනියන්ස් ටික දා ගන්නවා වා දාන්න අනියන්ස්ද ඔව් හරි ඒක ඕනේ පිළිවෙලක් ඉතින් වැඩේ ඉතින් තිබ්බන ආහාරනේ අර ගොඩක් අපර ඔව් ඒ ටික තමයි වාගේ ගොඩක් තියෙන එක මගේ හරි ඊට පස්සේ හරි ගයිස් පස්ස හැරෙවට වැනුවා ඊට පස්සේ දැන් ගාලික් ටික මේ ගෑස් සිලින්ඩරේ මෙතන මට හිතෙනේ පිපිරේ කියලා ගෑස් සිලින්ඩරේට ඔබ බය නැහැ මම නම් බයයි අපේ ඉස්සරහා ගෙදර මේ ඉන්දියාවේ ඉන්න කාලේ ඉස්සරහා ගෙදර අයියා කෙනෙක් මැරුණා ගෑස් සිලින්ඩරේ පිපිරිලා කවුද ඒ කියන්නේ එයාගේ ගෙදර කට්ටිය කිව්වේ නම් සුයිසයිඩ් කියලා. ආ. එයාගේ එයා මැරුණායින් පස්සේ එයාගේ නංගි එයාලා නංගි ලව් කරා කොල්ලෙක්ව. ආ. නංගි තමයි ඇක්චුලි මගේ යාළුවා. ආ. ඊට පස්සේ නංගි නංගි මායි යාළුකම් නැවත්තුවා මොකද නංගි කොල්ලෙක්ව ලව් කරලා වහබිව්වා. ඊට පස්සේ මං තරහ වුණා එයාත් එක්ක. අප්පා. එතන මං පොඩි මට එතන 16යි. එතන මට මේ මේවා ඇත්තට සෙට් නැහැ. ඊට පස්සේ කොහම හරි එයාට ඒ කොල්ල බැඳ ගන්න ඕනේනේ. ඔව්. කොල්ලට ඕකේ නැහැනේ ගෙදර. ඔව්. අයියාගේ මල ගෙදර මේ ගෑස් පිපිලා අයියා නැති වෙලා. යඬන්නේ මොනවා කියලාද කියලා කියන්නේ? බඳින්නේ නැහැ කියලා. නැහැ. මම කොහම හරි මෙයාව බැඳලා ඔයාව ආයේ මගේ ඊළඟ මගේ ළමයා වශයෙන් ඔයාව මං බිහි කරනවා මේ ලෝකෙට ගගෑඬුවේ. කවුද අයියාද? ඔව්. එහෙම තමයි ඇඬුව ඇතර. මේම නංගිලා. කියලා දන්නේ. එයා ඒ ගෑණි ඒ වෙලාවේ තව හිතන්නේ ළමයි හදන එක ගැන. නෑ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න යන්න. එතකොටත් අර කොල්ලා වැඳලා මේ මෙව කරන්න. අන්තිමට උන් දෙන්නා බැඳා. ආ එහෙමද? මං ගියේ නෑ වැඩිමට. ආකෝ. මම හිතාමතා ගියේ නෑ. හොඳයි හොඳයි. මේ ඇවිල්ලා මගේ සමහර කතා ඉතින්. ආ මම කරි පවුඩර් පාවිච්චි කරනවා. කරි පවුඩර් නෙමෙයි sorry. කරි සුප් කැට. සුප් කැට්ස්. සුප් කැට්ස්. චිලි පවුඩර් ස්වල්පයක් ස්වල්පය එකේ තියෙන්නේ ඊට පස්සේ තව කේස් එකක් වුණා මට ඉන්දියාවේ කැමතිද ඉන්දියාවේ කතා අහන්න ආසයි හරි ඊට පස්සේ තව කේස් එකක් මේක කතාව අහලා තිනවා මේක හැබැයි මම කොහෙවත් එළියේ කවදාවත් කියපු කතාවක් නෙමෙයි මේ මොකද මේ කරි පවුඩර් කරි පවුඩර් සරි මට වරක් කියන්න බැරි නේ මගේ කතාව අහන නිසා ඔව් මම ඩිස්ට්‍රැක්ට් වුණා හරිද කොල්ලෙක් හිටියා මගේ පස්සෙන් ආවා හරිද මේ මොකද්ද මේක චිලි ෆ්ලේක්ස් චිලි ෆ්ලේක්ස් මිරිස් කෑලි මිරිස් කොල්ලෙක් ආවා මගේ පස්සෙන් හරිද මම දැන් එච්චර ලව් වලට එච්චර අබ්බැහි නැහැ ඒ කාලේ. අබ්බැහි? අබ්බැහි. හරිද? අම්මා කොහමද? පරිප්පු එක ලෑස්ති වෙනවා. අම්මා එන්නපා. එනවා එනවා අම්මා. සුට්ටයි අම්මා තව ඉවරයි. අපි මේකට ගයිස් පරිප්පුට දාගන්නවා. සුට්ටයි. හරි හරි ඉන්න අම්මා අත් දෙකයි කකුල් දෙකයි තියෙන්නේ. හරි හරි ඉන්න. උළුවත් එක්ක ඉඳනවා. ආ. නෑ 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 කාලා නැති නිසා වෙන්නේ නැති මොකද? ආ ඔව් අද දවසටම අපි. ආ මං ගෑවා අම්මා මට කෑම එකක් ඔඩර් කරලා තිබ්බනේ. මට පස්සට මතක් රස කෑම එකක් අම්මා ඔඩර් කරලා තිබ්බා. දැන් මේක පොඩ්ඩක් මෙහෙම අරලා ඉන්නවා. හරිද? හරි. ඊට පස්සේ මේක එහෙම කන්න දෙන්නේ. නෑ නෑ එහෙම බෑ රගතුමා. හරි කිරිපුසයිද නැලියද මොනකෝ කරන්නේ මාත් යනවා එළියට එහෙම උන ආ ඉතින් ඉන්නකෝ කියන්න ඕගොල්ලන්ට කතා ඊට පස්සේ එක කොල්ලෙක් ආවා ඒ කොල්ලා ඇවිල්ලා එන සිරා ආවේ එන සිරා සීන් එකේ ආවේ ආදරය කී කියා ඉතින් ඊට පස්සේ මාස ගානක් ආවා ඇවිල්ලා මොන හරි හේතුවක් මත දැන් මමත් මේ පොඩ්ඩක් අපරැකින මේ මේවා ටිකක් ගන්නවා මොකද ජෆ්නා ජෆ්නා එකක් මම මොකක් හරි හේතුවක් නිසා මට කොල්ල එච්චර සෙට් උන්නේ
අරද මොකක් හරි හේතුවක් නිසා අර හිත කියනවනේ follow your instincts කියන්නේ අම්මට තේරෙයි that's a lot of jashna curry powder හරිද ඒ හිත කියනවනේ අර සමහරවට set නැහැ කියලා හොඳට මේ කාලේ ඒ කාලේ අනුව හොඳට සල්ලි තියෙන නිකන් කොල්ලෙක් ඉති යාළුවෝ ඒයි ආහයි ඊට පස්සේ ඒ කාලේ මගේ යාළුවෝ එහෙම කියනවා කරපිංච දානවා යාළුව එහෙම කියනවා ඌත් එක්ක යාළු වෙන්න අනම්මන ඒ කාලේ මට ඔප්ෂන් ගොඩක් තිබ්බා ඒ වයසේ ඒ වගේ නොටි වයසක් එතකොට මෙයා ඇවිල්ලා හැබැයි හැම ඉරිදාම නැහැ හරිද අහනෝ මේ කොල්ල හැම ඉරිදා දවසකම මේ කොල්ල කතා නැහැ මට ගයිස් මේක අපිට හොදි අවශ්‍ය ප්‍රමාණයට ඒ කියන්නේ තැම්බ ගන්න ඕනේ හින්දා වතුර දාන්න අර පරිප්පු ටික පවුනේ තනි කරලා එහෙම මේ ඒ වගේ නෝට් එකට කරන්නේ දැක්කනේ මම කතා ගියා නේ මගේ ඊට පස්සේ මෙයා ඔන්න නැහැ හරිද හැම ඉරිදාම කතා නැහැ අනිත් දවස් වලට කතා කරනවා මෙසේජ් කරනවා නම් මනක් මේ මොන මේ කහ පවුඩර් කහ කුඩු ටිකක් කුඩු ස්වල්පයක් හරිද ඊට පස්සේ මම මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා කොහොමත් මට එච්චර මොකක් හරි අවුලක් තිබ්බා කිසිම අවුලක් නැහැ ඌගේ හැබැයි මගේ හිතේ මොකක් හරි අවුලක් තිබ්බා ඌට ඕකේ කරන්න ඊට පස්සේ ඔය අතරේ ඔන්න පස්සෙන් ඇවිල්ලා ඌ I love you කියලා වගේ ආලුවන්ට ටෝක් කරලා මාත් එක්ක ආලු වෙන්න මං ඊට පස්සේ වැඩිය එච්චර මේවා කරේ නැහැ ගණන් ගත්තේ නැහැ මං කැමති ඒතර මොකක් හරි කේස් එකක් පොඩ්ඩක් අර හිතේ. ඔව්. ඊට පස්සේ ඔන්න ටික කාලයක් ගිහිල්ලා මම ගත්ත අලුත් ෆෝන් එකක්. ඕකේ. අලුත් ෆෝන් එකක්. අර ඌ Facebook නෑ, මුකුත් නෑ. හරිද? ඕකේ. ඌ කිසිම social media platform එක නෑ. ඌ හොයලා බලන්න හරි, ඌ මොකෙද්ද කියලා හරි බලන්න මට. ඌ වැඩ කරන තැන විතරයි මන් දන්නේ. ඊට පස්සේ ඔන්න ටික කාලයක් ගිහිල්ලා මම අලුත් ෆෝන් එකක් ගත්තාම අලුත් ෆෝන් එකේ ආව messenger අනම් මනම් වලට already ඉන්න contacts. අනේ ගොල්ලන්ව සජෙස්ට් වෙනවානේ. ඔව්. එහෙම ඌගේ ප්‍රොෆයිල් එකක් සජෙස්ට් වුණා. මම බැලුවා යකො මූ නෑනේ ඌකේ. ඔව්. Facebook එකේ නෑනේ, Messenger එකේ කොහොමත් ඉන්න බෑනේ එතකොට. ඔව්. පත් වෙච්ච එක මායි පොත්තු කරන්නේ ඇයි ඔයා? පත් වෙච්ච නෑ. මොතරක් තියනවද? ආ. වතුරක් කරගන්න පොඩ්ඩක්. මොකටද? මට මේවා හොදි දාගන්න. හොදි නෙමෙයි මම සරි පොල් කිරි හදාගන්න. ඉන්න ගයිස් මේ පත්තු වෙනකන් අපිට මගේ කතාව මට කියන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඒ වගේ අර messenger එකේ අර ඔයාගේ contacts ලා ඉන්න profiles එක එයා automatically පෙන්වනවානේ Facebook messenger මේ ඒ කාලේ හරිද? ඒකට ගියාම ඒකේ ඌගේ profile එකක් තියෙනවා. ඒක click කරාම අම්මඩ සිරි මෙන්න මූ කලින් අවුරුදු 4කට කලින් බැඳපු dial එක. අම්මඩ සිරි. මට හැමදාම වගේ මට අපි මේකට කොච්චි දානවද අම්මිරිස් දානවද? අම්මිරිස් කියනවා වගේ අම්මිරිස් මේකට කොච්චි දාමු මගේකට අම්ම මිරිස් දානවානේ එලකේ එහෙනම් ගයිස් පොඩ්ඩක් ඉන්න හරි කොච්චි දානවා ගයිස් ඒ ඔච්චර දාන්න එපා ඉතින් එහෙනම් ඇති නේ ඔය ඇති මම සාමාන්‍යයෙන් ලොකු පීසස් දාන්න මේක තමයි ඒක ඇති ඒකේ අර ජූස් එක උරාගෙන ඒ කොච්චි එක අනාත වෙනවා ඊට පස්සේ එලකේ මගේ කතා අහන මම මම්මේ කිව්වා ඌ බැඳලා කියලා පොඩක් පුදුම වෙනවා වගේ රඟපාන අඩුම තරමේ නේ ඌ බැඳලාද ඇත්තටම නෑ අනේ බොරු කිමෙ යා මේ කතා දන්නවා ඇති තින් ඊට පස්සේ ඌ බැඳලා හරිද ඌ අවුරුදු 4කට කලින් බැඳපු ඩයල් එක ඌ මාත් එක්ක යාළු වෙන හදපු කාලේ ඌගේ වයිෆ් නෑ ඌ මාත් එක්ක යාළු වෙන හදපු කාලේ ඉවරලා මට මේක අහුවෙන්නේ අවුරුදු එකමාරකින් ඉතර පස්සේ තාම යාළුවෝ මවට හා කියලා නෑ ඒ වෙද්දි ඉතින් මං අලුත් ඔෆිස් එකක් ජොයින් කරා මං නයිට් ෂිෆ්ට් ඌ ඩවල්ට වැඩ කරන්නේ කතා බහ චුට්ටක් අඩු වුණා නම් මනම් අර ඒ වගේ ඊට පස්සේ මම දැනගත්තේ මූ බැඳපු ඩයල් එකක්. මූ ඇවිල්ලා මං කොහරි දුර පළාත් වලට යනවා ඒ කාලේ මං මේ කම්පිය කරනවා. පෝස්ට් කරනවා මම එක එක ඉවෙන්ට්ස් ඒ කාලේ. දැන් මම පොල් කිරි ටිකක් හදා ගන්නවා. හරි. එතකොට මං මේ ඔය හෝස්ට් කරන්න ගිය අතරේ ඌ දවසක් WhatsApp එකේ ස්ටේටස් එකක් දාලා තිබ්බා I miss you AN ටි මගේ නම අංජලීනේ. ඌ මට කිව්වා ඔයා වෙනුවෙන් මං ඔක දැම්මේ I miss you කියලා. මං ඒ තිතෝ කියලා. ඊට පස්සේ දවස් 14ක් මං ගියේ ඔය ටුවර් එක. ඒ කියන්නේ හිරේද කියලා දවස් 14. නෑ දවස් 14ක ඉවෙන්ට් එකක් ඒක. දවස් 14ක් හොස්ට් කරන්න තිබ්බා.
ඉතින් ඒක හෝස්ට් කරලා මං ආපු දවස මූ පාන්දර 3ට ආවා මේ මාව පික් කරන්නත්. මට ට්‍රාන්ස්පෝර්ට් තිබ්බා. ඒත් මූ ආවා පික් කරන්න. අර කිසිම අර නොටි වැඩවලට එන්නේ නැහැ. හරිම අර ආදරණීයව හිටපු පුද්ගලෙක්. යාර ලෝයෙත් හිතන්න බෑ. අර සමහර දැන් කොල්ලෝ ඔය වගේ දේවල් ඔය වගේ පස්සෙන් එනකොට වනිතර කමට එනවා. අර දන්නේ නැද්ද? අර මං කියන දේ තේරෙනවනේ. ඒ වගේ මොකුත් නෑ නේද? ජෙන්ටා. ජෙන්ටල්මන් ටයිප්. හරිද? ජෙන්ටල්මන් ඩයල් එක හිතන්නත් බෑ ඒ වගේ බොරු කියන පොරක් කියලා. ඊට පස්සේ මගේ පරිප්පු කරීපේ ඇට සාමාන්‍ය තැම්බිලා නම් දිය වෙන තත්ත්වයට ගන්න කැමති නෑ. ඒකෙන් දැන් මම කිරි ටික දානවා. දැන් මේ වාරේ පේනවා හොඳට තැම්බිගෙන එනවා. ඕනේ ඉවරයි වගේ දැම්ම. ඔය ලුණු දෙන්නේ නෑනේ? ලුණු තියනවා. ලුණු මම අන්තිමට දානවා සාමාන්‍ය. අරහ බලලා. දැම්. ඒ හැන්ද ඕනේ නෑනේ සුද්දා. නිකම් දාන්න. හැන්ද තිබ්බ ටික. ප්‍රෝ කෙනෙක් හිතන ගන්නවා යාළු. හරි. ඌ දැක්කම මර කියනත් බෑ ඌ අර ඒ වගේ ඩල්ලා කියලා. හරිද? ඒ වගේ ඩල්ලා නෙමෙයි අන්තිම වෙනකන්. ඊට පස්සේ දැන් මං ඕක ඊට පස්සේ ඔය අර යාළුවන්ට කතා කරන්නේ ඔය ස්ටේටස් දාන එක නමන අර I miss you AN.. කියලා ඌ දාලා තියෙන්නේ මොකද දන්නවද? I miss you anu කියලා දාලා තියෙනවා. ඔගේ wife ගේ නම නම anu. සා මර ඩයිහෙද දැන්නේ ඌ. අටිට පොරක්. ඌ ඔයාගෙන තියෙන හොර කෑල්ලත් ඇවිල්ලා. මං හොර කෑල්ල නෙමෙයිනේ. හොර කෑල්ලනේ. මං කෑල්ල උනේ නෑනේ. හරි හරි හොර කෑල්ල වෙන්න ගියපු කෙනා. මම ඊට පස්සේ ඌගෙන් ඇහුවා. ඇයි මෙහෙම මේ බොරු කියන්න ඕනේ නෑනේ? මම ලොනේ චුට්ටක් දානවා guys. හරි. බොරු කියන්න ඕනේ නෑනේ ඔය වගේ මොකටද මේවා කරේ කියලා. ඉක්මනට උයලා දෙනවා අම්මා. මට දැන් මඩ කිනේ. පරිප්පු එක හරි දැන් චිකන් එක විතරයි ඉතුරු. දැන් ඉබේ එනකොටත් කිව්වා පරිප්පු එක හරි කියලා. තාම චුට්ටයි පරිප්පු එක. කොහම හරි මේ අන්තිමට යා මට සෝරි කියලා කිව්වා. එක්කෙනෙක් අර ඉන්දියාවේ අර ඩයල් එක අම්මා. අර බැඳපු ඩයල් එක බැඳ කියලා කිව්වේ නැති. ඕ. අම්මගේ මතකයේ සුපිරි. අපි නම නොකියා කියනවා. එතෙදි අරුන් මුන් කියලා කොල්ලෙක්. ආ බලන්න. මන්ට මගේ අත පිච්චෙනවා. අයියෝ අම්මා මේ. ඒක රහයි නะ. Thank you. අම්මා මොකද්ද කිව්වා? අම්මා මොනා කිව්වේ? මම කිව්වා ඒ කතාව අහලා මම ඇඬුවා කියලා. ඇත්තටම ඇඬුවා මම. ඔව් ඉතින් අම්මා. අන්ජලි කියාදි මට කවී දුක හිතිලා මම ඇඬුවා. ඒකද රැවටු නැත්තේ මං? අර පවුලත් අනාතයි මෙයත් අනාතයි අරුණ බලන් ඉන්නවා මේ ඔබ විතරයි. ඔව් එතකොට මට මං උතර 19යි 18යි 19යි. මේ මෙච්චර ලොකු වෙලා තැන් මිනිස්සුන්ට රැවටෙනවානේ මම යාළුවන්ට එහෙම. ඇරියස් කව කරනවා මෙයා මේක අස්ස. ඔව් මෙච්චර ලොකු වෙලා තැන් මිනිස්සු අඳුරන්නේ යාළුවෝ අඳුරන්නේ යාළුවෝ මාළුවෝ ඔක්කොම එක වගේ මේ හරි විදිහට කිව්වොත් මොකක් හරි එහෙම උනේ නෑනේ අන්තිමට. ඒ යාළුවෝ මෙහෙට ඇවිල්ලා එහෙමම නාගත්තේ නෑනේ. හරි අපි දැන් බලමු චිකන් කරි එක හදන විදිහ. පරිප්පු එක සූදානම්ද? සූදානම්. දැන් මගේ එක තමයි තියෙන්නේ. ඔගොල්ලෝ දැක්කනේ මේ තක්කාලි කීයක් තියනවා කියලා මෙතන. මෙතන තියෙනවා තක්කාලි ගමකට ඇති වෙන්න. මේක තමයි. ඒ ගමක තක්කාලි තමයි මේ කපන්න. වා. මේක තමයි මගේ කරි එකේ තියෙන විශේෂත්වය. මේක චිකන් පමණක් නෙමෙයි. මේක තක්කාලි ප්‍රමුඛ චිකන්. වා වා වා. Yes. දැන් අපේ රටේ අනාගතයේ පුංචි අපි තමයි. නෑ අපේ රටේ අපි පොල් කිරි දානවා නැත්නම් වතුර දානවා ඒ වගේනේ. ඔව්. දැන් මම හිහෙ හිටපු කාලේ හැම දෙයකම දාන්නේ තක්කාලි. ඔය කේරලා වගේ පැති වල තමයි පොල් කිරි දාන්නේ.
කේරලාවල කෑම පොඩ්ඩක් අපේ කෑමට සමානයි. ඒගොල්ලෝ ඉන්දියාප්ප කනවා. ආහහ. පිට්ටු කනවා. දැන් මං හිටපු පළාතේ චෙන්නයි වල නෝ චාන්ස් පුතා. ඒවා ඇස් දෙකටවත් දකින්න හම්බෙන්නේ නැහැ. කොත්තු නැහැ. චිල්ලි පරාටා කියලා එකක් තියෙනවා. ආ ඒක විතරයි. ඒක ළඟින්වත් තියන්න බෑ. එහෙ මොනවා නැතත් තක්කාලි නම් තියෙනවා. වව්. ඒක තමයි. ඉතින් මේ තක්කාලි 1000ක් විතර දාලා මේ ගෙවත් එක හැදෙන ඒවානේ. ඔව් කියලා මම කියනවා. ඔව්. දැන් සාමාන්‍යයෙන් තක්කාලි කොච්චරක්ද සාමාන්‍යයෙන් මාස් කිලෝ එකකට වගේ? ඒ මට තේරෙන්නේ නැව විහිළුවක්ද කරන්නේ කියලා. නෑ දැන් අපි ගත්තේ සාමාන්‍ය බ්‍රෙෂ් දෙකක් නේ. ඔව්. එතකොට මේ දෙකට ඔය ප්‍රමාණය. ඔව් මේ ප්‍රමාණය වගේ. කියන්නේ මේකෙන් අපි හදන්නේ ටොමැටෝ ජූස් එකක්. ඒ කියන්නේ මේ අපේ කරි එක හැදෙන්නේ ටොමැටෝස් වලින්. ටොමැටෝ මේක බ්ලෙන්ඩ් කරලා. ඔවා විහිළුවක්ද කරන්නේ ඇත්තටම? නෑ නෑ මම ඇත්තට එක්ස්ප්ලেইন කරනවා. ඔව්. yes ටොමැටෝ ජූස් වලින් තමයි. All right guys. ඉතින් අංජලි ඔෆිෂල් දැන් ඔයා මේ මොනවද කරන්නේ නාන්නද හදන්නේ? මේ වගේ තක්කාලි නෑමක් තියෙන්නේ. තක්කාලි ටික බ්ලෙන්ඩ් කරගන්න යන්න. Wow, delicious. Thanks. ඔයා ගන්න තක්කාලි වල තියෙන්නේ almost 100% ප්‍රමාණයක් වතුර කියලා. එහෙමද? Yes. නෑ. අද අපේ ඔය බ්ලෙන්ඩ් කරන්න මම බයයි බ්ලෙන්ඩ් කරන්න. හා අද අපේ ෆැක්ට් එකයි. Enjoy enjoy. තක්කාලිය බ්ලෙන්ඩ් කරන ගමන් මේ තියෙන්නේ ඔබ බලාගෙන ඉන්න ගමන්. මම වැහුවා දන්නේ හරියට. ඔන් කරලා බ්ලෙන්ඩ් කරාම ආත. ඒක හරියක ඔන් කරලා බ්ලෙන්ඩ් කරාම තව ආත. try කරලා බලන්න. ආස හිතේ. අම්මට වුණත් එම ගහයි. එපානේ ඔෆ් කරන්න ඉස්සනා. ඔයා ඉතින් තෙල් කවන්නමයි හදන්නේ නේද අපිට? නෑ චිකන් ගන්න හදන්න සාමාන්‍ය. ඉතින් මේක හැමදාම කන්නේ නෑනේ. ඔව් හැමදාම උයන්නේ නෑ. අවුරුදු 100කින් පස්සේ උයද්දි පොඩ්ඩක් විශේෂ විදියට වැඩේ කරලා දෙන්න ඕනේ නැත්තම් ගෙදර ආයේ ඊට පස්සේ කියයි. මෙයා චුරු චුරු අම්මා කන ළඟම ගායි. ගුරු බුරු කියන්නේ පා අම්මේ ලෝකෙට පේන්නේ. ඉතින් ඔයාලා බලලා නැත්තම් තාමත් ගිහිල්ලා බලන්න අපේ නංගි ගැලුත් මේ සින්දුව විෂුවල් එකත් සුපිරි. සින්දුවත් සුපිරි. ඔක්කොම සුපිරි. ඔව් අපේ අම්මා කවදාවත් මම ඔයලා දෙන්න කියන්නේ නැහැ. ඇත්තටම අපි උයන්න හදද්දි අම්මා බයින එක තමයි කරන්නේ. ඔයා මේ හතර වටේම ඇවිදින්න එපා. දැන් මං හිතේ මෙතන ලස්සනට කෑම එක ફોකස් කරනවා මාව ගන්නවා. මම දැනන් හිතේ නැහැ මේක ඇවිල්ලා අඹ කියලා. ඔය අඹ. ඔව්. ගහේ අඹ. මම ඉතින් හිතේ ඒක අඹ කියලා නෙමෙයි. අඹ කියලා. ඉස්ලාම මං දානවා cumin seeds එවැනි සුදුරු. සුදුරු ටිකක් දානවා. එන්න බලන්න සුදුරු. හරි හරි බලන්න නෑ. චික චික චි. Oh my god, සුදුරු coming up. මේ ඇවිල්ලා. අබ. ඊළඟට මම දාන්න යන්නේ මගේ ජින්ජර් ගාලික් මං තලා ගත්තා. Oh no. සාමය. යමි ස්මෙල් එකක් දැම්මනවා මේක දැම්ම අපිට කන්න පුළුවන් වගේ. ගින්දර ටිකක් වැඩි කරගත්තා මොකද මේ ගින්දර අඩු කරලා තිබ්බ ප්‍රමාණයට කිසිම දියුණුවක් නැති ප්‍රමාණයක් තමයි අපිට පේනවා. ඊළඟට අපි දාගන්න යන්නේ අපේ onions සම්බන්ධය. onions සම්බන්ධය. wow very good smell. coming south yaadwe api aava na na
යන්නේ නෑ ඔබ ගාව ටන් 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 ටෙන් ටෙන් තිනහවි හිමු තමලා Wow. What's that? Very tasty. Oh, can you try some of that? What am I doing? Ha, then. What am I doing? Are you kidding me? True, true. පෙනංගි එන්නවනේ පොත හැටිද පොඩ්ඩක් සත්‍ය බලන්න. එයාට අතෑරලා බයට නිදි වගේ ඉන්නවත් දන්නේ නැහැ කන්න වේ කියලා. මොකද දමවනේ? මේ කෑමේ බා. හරි, ඒ අතරේ අපි දානවා අපිට අදාළ අවශ්‍ය දේවල්. කොරියන්ඩර් පවුඩර් දානවා. කොත්තමල්ලි පවුඩර්. කොච්චරද දැම්මේ? ආ වාව්. එහෙම තමයි. චිලි පවුඩර්. අපේ ආටිස් චිලිගේ පවුඩර් එකද? Yes. ටර්මරික්. පහකුඩු. වානිකාර ඉන්දියන් කට්ටිය වගේම තමයි. ටර්මරික්. අර කුකින් channel වල තියෙන්නේ. කරි පවුඩර්. ආ ඒ වගේමයි. තව එකක් තියෙනවා. සෝරි. තව දෙකක් තියෙනවා. ඒක තමයි ගරම් මසාලා. ගරම් මසාලා දාන්න. ගරම් මසාලා. දැන් මම පොඩි අර ඉන්දියන් ටච් එකක් එනවා. සාවෑව්. රස පමණට දාගන්න ඔබතුමාලා. පොඩ වැඩියෙන් දානවා ගරම් මසාලා. හරි. එහෙනම් දැන් චිකන් එක අපි මම මේ අංජලීට කරන උදව්වක් හැටියට අංජලී ඔෆිෂියල්ට චිකන් එක ගෙනාලා දෙන්නම්. එලෙගෙලි. ඉතින් ගයිස් දැන් මේ අර චිල් වෙන්න දීපු අපේ කොනාර වැඩි ඒක කොනාර වඩා චිල් වැඩි වෙලා. එයාව අපි දැන් එකතු කරගන්න යන්නේ සින්දුවකට. දැන් ඔක අපි තියාගන්නේ තවත් විශේෂ දෙයකට. ඕකද? ඔව්. ඒක අපි තියාගන්න වෙනවා තවත් විශේෂ දෙයකට. දැන් හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔව්. ඔයගෙ තියෙනවද ඔයගේ ලව් ස්ටෝරි ටික? මගේ තියෙනවා. ඒවා කිව්වොත් මේ මිනිස්සුන්ට පාර බැහැලා යන්න බැරි ඉති ඉල්ලේ. යා, ඔයගෙ පොඩ දරුණු එන්නේ වැඩි. ආ. මේවායි මගේ දරුණුයි තමයි. නෑනේ, ඒ කට්ටිය ඉන්දියාවේ ඉන්න, මේ කට්ටිය ලංකාවේ ඉන්නේ. විදි ලැජ්ජා වෙයිද ඒ කට්ටියට? මම මේවා එක්ස්පෝස් කරොත්. නෑ, ඒක ඇත්ත. ඔයා කියන එක හරි. දැන් මං කියන ওই පුද්ගලයා මේක බැලුවා කියලා එයා මම එයාට සිංහල තේරෙන්නේ නැහැ. සිංහල තේරෙන්නේ නැහැ. එයා මව උගන්නේ නැහැ. ඒක ඇත්ත. ඔයා කියන එක හරි. වා මං අගේ කරනවා. ඔය හිතන විදිය මං හරි කැමතියි. Thank you, thank you, thank you. Welcome. දැන් යකු ගස් බහින්න. යකු ආවත් අපි පොඩ්ඩක් දෙමු. හැබැයි මන්නම් මගේකින් දෙන්නේ. මගේ කෑම එකෙන්. ඔයා හදන චිකන් එකේ. ඉතින් අතරම ඒක මම හිතන්නේ මගේ ජීවිතේ කාපු රසම චිකන් කරේ කන්නයි මම සෝදානම් වෙන. තාම හදලා ඉවරක් නැහැ. ඔව්. තාම සෑහෙන්න දිනව කරන්නේ. එහෙන් පිටින්ම. එහෙන් පිටින්ම තාම උයලා ඉවර නැහැ. අපේ අම්මා හිතන් ඉන්නේ උයලා ඉවරයි කියලා. දැන් වෙලාව පාන්දර රෑ. නෑ පාන්දර නේ. 12:00කට වගේ ඇති. එක පහු වෙලා ඇති. ඉතින් අපි මේ අර කලින් චිකන් සීසන් කරපු භාජනයේ තමයි මේ ටොමැටෝ මේක දාගත්තේ. ඒතකොට හොඳට අර සීසනින් එකේ ඉතුරු ටික ඒකට ගෑවෙනවානේ. යේ. අපි ටුට ටුට බස්සන්න වැඩිද? අයියේ ටොට ටොට බස්සා. ටොට ටොට බස්සා නෑ එතකොට අර. ප්ලේ වේ කරන් දල් ගන්න. ප්ලේ වේ කරන් දල් ගන්න ටොට ටොට හිමීට හිමීට බස්සනවා. තේනවා? නයිස් නයිස්.
දැන් බලන්න මේ අර පෑන් එකේ තිබ්බ කලබලෙත් අඩු වුණා නේ පොඩ්ඩක්. අන්ඩර්ස්ටෑන්ඩ්? ඔව්. තේරුණා නේ? නෑ, ඒක පාරම දැම්මම නෑ හැබැයි වැඩි හරිනේ. ඒක පාරම දාලා හැන ගියා වුණා. ඔයා මේ බොරුවක් කරේ ඉස්සෙල්ලා මේ අරගානට ඇති කියලා කියලා. බොරුකාරයෙක් නේ ඔයා. මොන හරි කිව්ව මේක අහලා පාඩු ඉන්න ප්‍රශ්න අහන්නකම මම නෝන්ඩි වෙනවා මිනිස්. දැන් නෝන්ඩි නේ ඔයා. ඉන්නනේ. ඔයා හදත් මම ටොමැටෝ චිකන් කරි කියලා කියමු. විනාඩි 5ක් විතර පස්සේ ඒක ටිකක් දානවා. හරි. Now this is our chicken curry boys. මේක චිකන් කරි. දැන් නම් ඔයා වීඩියෝ එකට එක තුනේ ඔයා හිතනවා කි මේක ඇවිල්ලා රෝස් මිල් කියලා. නෑ. මේ තමයි චිකන් කරි. මගේ විදිහට. වෙනස් විදිහේ මගේ විදිහේ චිකන් කරි. හරි දැන් වහලා අපි යන් නිදාගමු. තව සතරකින් තමයි ආයෙ මේක අරිනවා. ෂා නියමයි. ෂා බෑව්. හරි. Let it cook for a while. And I'll be back. Later, mate. Alligator. Savow. I think Anjali official. Yes. Oya me monada karanne lassana lamayo. I am putting chilies, my friend. Ah wow. Samanen oya ai mehema me me mohote chili ek karaganne. E mage vidiya. එතකොට තමයි chili එකේ freshness එක තියෙන්නේ කියලා හිතනවා. නෑ නෑ එහෙම කරාම ඇත්තම රහයි. වරක් කරලා බලන්න කරලා නැත්තා. ආසහිතේ. මේමයි ඉතින් මම මේ දාපු තරම් අයිටම් දාන්න ඕනේ. මම මේ ඉඳලා ඉඳලා කුහෙල නිසා මම මේ vlog එකක් හැදුවේ. හැබැයි අර ටොමැටෝ ටෙක්නික් කියලා try කරලා බලන්න. සමහරට ඔක ආසහිතේ. ආසහිතේ. මම මේ ටික දානවා. හැන්දත් එක්කම දාන්න. එතකොට හැන්දි චිකන්. Wow. Oh no. නෑ නෑ එහෙම තමයි. ෂා. බලන්නකෝ මිනියන් සවක් දාගනේ හදන්නේ හොද්ද ඒකනේ රහ නේ. ඕනේ මත් අපිට කියන්න පුළුවන්. හැන්ද හොදලා උයලා ඉවර කරන කාලේ ඇතුලේ දිනලා කවුද හරි. මම එන්න ඕනේ බොහෝ දුරට මම තමයි ඔය වගේ වැඩ කරොත්. හරි දැන් හොඳට එක පාරක් අපි හැදි කාලා රස බලමු ද නංගේ. ඉතින් ගයිස් අපි පොඩ්ඩක් කුස්සිය තස් කරගෙන මේකට රසපදමට ලුණුයි දැන් අපි අන්ද්‍රේ ඔෆිෂල් දෙහි දානවා. දෙහි කොච්චර දැම්මත් අඩු නෑ අප්පා. වාට එහෙම නැද්ද? නෑ. ඒ දෙහි රහත් එක පට රහත් තියෙන. සමන කිරි හොද්දටත් දෙහි දානවනේ. නේද? ඔව්. අනේ හැමදේටම දානවා. එහෙමද? ඔව්. ස්පෙෂලි ලයිම් ජූස් එකත් අනිවාර්යෙන් දානවා. ආ ඉතින් ලයිම් ඒක නිකන් ඔරේන්ජ් ජූස් එකට ඔරේන්ජ් දානවා වගේ නේ. පොඩ්ඩක් වෙලා ගයිස්. ලිපේ තිබ්බා සිම වෙන්න. මෙන්න මේ වගේ චුටි චුටි තාරකාවන් වගේ. පොඩ්ඩක් තියනවා 10 මිනිත්ස් වගේ තියනවා මම. Rice, chicken curry, and dal. යක දාල් එක අවහලා තිබ්බ නිසා ඒක උණු උණුෙන් තාම තියෙනවා. චිකන් කරි එකේ ටෙක්ස්චර් එක අපි තව ටිකකින් බලමු. අපි ටෙක් රැන්ඩි සිටින්නේ. ඉතින් ඔබ තුමාට මොකද හිතන්නේ? ඇත්තටම මට ඉවසිල්ලක් නෑ දැන් කාලා බලන්න කාලා. අවුල නැනේ? පිස්සුද මොන අවුලද? හරි ඔකේ. බලමු. බලමු බලමු. හරි හරි දානවා ඔන්න. හරිප්පු එක ප්‍රූඩ අම්මා කිව්ව පරිප්පු එක හොඳයි කියලා නංගී ප්ලේට් එක ටොං 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 අම්මා චිකන් එක කන්නේ යන්නේ පොඩ්ඩක් ඉන්න බලන්න අපේ අම්මා මේ නයිට් ඩ්‍රෙස් එක දාගෙන ඉන්නේ නේ සාදේ ආවද මාස්ටර් ෂෙෆ් අම්මා eat it soon the anticipation is killing me
තුයිය අම්ම මොන කියන්නද අම්මගේ කම්ප්ලේන්ට් එක ලුණු පොඩ අඩුයි කියලා අම්මා හැබැයි උන්ට අනාගෙන කනවා මට මේ කඩා ගත්තා ඒ looking at me like that queen ආයෙද වැස්සේ අයියෝ one thing is මේක මේ අර typical chicken curry taste එකක් එන්නේ නැහැ මේකෙන් මේකේ එන අමුතු වයිබ්යක් ඉන්නේ but it tastes good I like it චූටි මොකද කියුවේ නැහැ and I don't like anything මෙහෙම රයින උනේ මගේ තියෙන කම්ප්ලේන් එක උනේ පොඩක් ඔව් පොඩ අමාරුයි අම්මා ඔලා නැ අම්මා non stop යනවා one stretch හොඳයිද අම්මා චිකන් එක මම හොඳ නැත්නම් කන්නේ නැහනේ ඉතින් දැක්ක බබාලා නිසා එම කන්න නෑ බබා කුරෝ එයා අපි බබාලා නේ අපි කෑවා මං හින්ගන්නේ කරේ same here මොකද නංගි කියන්නේ very good මගේ එක තරක් මෙතන point out කරන්න ඕනේ ඇක්චුලි මගේ ෆ්ලේවර් කැමති සෝ මගේ පොඩි අවුලක් තියෙනවා බිරියානි වල මම දන්නේ ඒකේ නම දන්නේ කොරියන්ඩර් සිංහලෙන් කියන්නේ මොකද්ද කොරියන්ඩර් කොරියන්ඩර් ඒක නම් පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ ඒක හැපුණොත් මඩ වමන යනවා ෆෝ ෂෝ ෂෝ ෂොට් වමන යනවා මම ඒක පොඩ්ඩක්වත් කැමති නැහැ සෝ ඒකේ ෆ්ලේවර් එක ඔල්දෝ ද ෆ්ලේවර් ඉස් නයිස් ෆ්ලේවර් එක හරි හොඳයි ෆ්ලේවර් එක වෙනම වයිබ් එකක් දෙනවා කෑමකට සෝ අක්කගේ චිකන් කරි එක ටේස්ට් කරපු ගමන් ඒ ෆ්ලේවර් එක ඇවිල්ලා මට හිතුනේ හරි මේකේ තියෙනවා අම බී සේෆ් දැට් වස් ඒක තමයි ඉස්සරහම ඔළුවට ආපු දේ බට් දෙන් ඒක ආවේ නැහැ අක්කට කිව්වා අක්ක කිව්වා ඒක නෑ කියලා ඒක අර කුඩු ටික විතරයි කොරියන්ඩර් පවුඩර් ඔව් මට ඒක පෙන්වන්නද හා අම්ම කිව්වා ස්පයිසි නෑ ස්පයිසි නෑ in my opinion perfect balance if it's too spicy kanna maruwi spicy nattan eat kanna maruwi meka dikata medin dibbe so e takkali damma chota yeah I know I tasted it takkali juice I tasted it I heard you blending it also so your head was here the whole time oh yes hari ena thank you I hope you enjoyed dinner I from definitely me did. Tava dawasak oa kanna kemathida aniwa oyage ramen ekak hadala denne ekata kali ආ හරි මම හදලා දෙන්න කමන්න අක්කා මේක්ස් very good ramen very good thank you shape එක අම්මගේ පොඩ්ඩක් උයන්න පුළ හැකියාව චුට්ටක් තිනවා වගේ shape එකේ හිම් මෙහෙන් ඇවිල්ලා
ඉතින් මෙහෙන් චුට්ටක් ඇවිල්ලා අපි දෙන්නටම 50-50 වගේ ඇවිල්ලා ඔය නංගිගේ කිරි හොදියා නම් මනම් එයාගේ පොඩ්ඩක් next level යා යන්නේ අම්මගේ අඩිපාරේ මම යන්නේ පාරේ හරි එහෙනම් thank you very much අපේ vlog එක බලවට මට හරිම නිදිමත අය අපි දැන් කට්ටිය කාලා අම්මා ගියා නිදා ගන්න ලස්සන මං අංජලි රාජ්කුමාර් මේ දිව්‍යාංජලි රෝස්.